නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මුනි රාජ ජින රාජ ගුණ රාජ තුයි හං චිත පුඤ්ඤ මිත පුඤ්ඤ සිරි ධඤ්ඤ පාදං පඨමංච ဒුතියං තතියං චනේකං වන්දාමි චුම්බිත්ව සිරසා සදාහං. කල්ප ගණනක් පුරන ලද එනිසාම නොසිතිය හැකි තරම් ශක්තිමත් පාරමී බලයක් ධරණ බුදුරජාණන් වහන්සේ මුළු තුන් ලෝකයටම එකම පිහිටයි, එකම රැකවරණයයි. ගුණයෙන් ධනී වූ ඒ ධර්මරාජ මහා මුනිවරයන් වහන්සේට සැම කල්හි මාගේ නමස්කාරය වේවා. බුදුරජාණන් වහන්සේ යනු සුවිශාල ධර්ම ජීවයක්. සිතින් බුදු බව පැතීම හෙවත් මනෝ ප්‍රනිධානය පුරා වදාළ ජීවිතයේ පටන් ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත්ව පිරිනිවන් වැඩම කළ මොහොත දක්වා අති දීර්ඝ කාලයක් පුරුදු කරන ලද දානාදී පාරමී ධර්මයන්ගේ සජීව කරණය බුදුරජාණන් වහන්සේමයි. මෙලොව යමෙක් ඒ තථාගත සම්බුද්ධ ධර්ම ජීවය උදේ හවා සිහි කරයිද, ඔවුනට සියලු ආරක්ෂාව රැකවරණය සැලසෙන බව ඒකාන්ත සත්‍යක්මයි. බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයෙහි විශාලා මහනුවරට ඇති වූ දුර්භීක්ෂ බිය, රෝග බිය, අමනුෂ්‍ය බිය යන තුන් බිය පහව ගියේද තෙරුවන් ගුණ සිහි කිරීම හා සත්‍යක්‍රියා කිරීම නම් වූ උතුම් ශාන්ති කර්මයෙන්. මේ මොහොතේ පටන් ඒ මහානුභාව සම්පන්න සම්බුදු ගුණමහිම සත්‍යක්‍රියාමය ශාන්ති කර්මයට ඔබත් ඒකාත්මීය වන්න, නිහඬව නිසලව සමාධිමත් සිතකින් මෙලෙස සිහි කිරීමෙන් අපගේ සිත්වල ජනිත වන පුණ්‍යස්කන්ධයේ අනුහසින් මේ මුළු රටටත්, ජාතියටත්, සියලු ලෝවාසී ජනතාවටත් සිතක් ශාන්තියක් වේවා, රැකවරණයක් වේවා, සියලු රෝග බිය පහව වේවා, දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා, සියලු දෙනාටම සැනසීම ලැබේවා. සාධු සාධු සාධු. සර්වඥ දිවාකර ධර්ම රශ්මි ප්‍රභාවෙන් පස්වතාවක් ලොව අවිද්‍යා අන්ධකාරය දුරුවන මේ මහා භද්‍ර කල්පයේ සතරවනුව ලොව පහළ වී වදාළ අප සුගත තථාගත සම්මා සම්බුද්ධ සිද්ධාර්ථ ගෞතම දස බලධාරීන් වහන්සේ මෙයින් විසි අසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර
දසමස කුස හොවා වැදූ ආදර බර මවුතුමියගේ ජීවිතය මුහුදු බියෙන් ගැලවූදා මහා බ්‍රහ්මයා විසින් ප්‍රනිධාන පවත්වන්නට සැලසූසේක. බුද්ධෝහං බෝධයිස්සාමි මුත්තෝහං මෝචයේ පරේ තින්නෝහං තාරයිස්සාමි සංසාරෝඝා මහම්භයායනුයි මතු ලොවුතුරු බුදුවන්නෙමි පැතූ කල මව්වදනින් ලොවුතුරු පැතුම් අභිෂේක නංවමින් උතුම් සම්බෝධිය පතා මව් විවරණ ශ්‍රී ලැබූ වග ඒකාන්ත සත්‍යයි. තවද ඒ මහා කල්පයේදී ලොව පහළ වී වදාළ පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේට ප්‍රදීප පූජෝත්සවය සඳහා සිදුහත් තෙල් පුදා බුදු ගුණයෙන් පිරී ගිය සිත් නැත්තේ මෙපින් බෙලෙන් මතුලොව සිද්ධාර්ථ නමින් ප්‍රතිසන්ධි ලබමින් ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත්වන්නෙමි ප්‍රාර්ථනා කළ වග ඒකාන්ත සත්‍යයි. එතැන් පටන් සත් අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාවට ලොව පහළ වී වදාළ එක් ලක්ස පස්විසි දහසක් සර්වඥයන් වහන්සේලා නේත්‍රාභිෂේක කරමින් දිවිපුදා මහදන් පවත්වමින් ලෝතුරු බුදු බව පතා මනෝ ප්‍රනිධානය මස්තකක් ප්‍රාප්ත කොට වදාළ වග ඒකාන්ත සත්‍යයි. එයින් මතු නව අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාවට ලොව පහළ වී වදාළ තුන් ලක්ෂ සත් අසූ දහසක් සර්වඥයන් වහන්සේලාගේ මුවින් නිල් මහනිල් සුවඳින් අෂ්ඨාංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් මතු ලොවුතුරු බුදු බව පිණිස අනියත විවරණ ශ්‍රී ලබමින් වාග් ප්‍රනිධානය මස්තකප ප්‍රාප්ත කොට වදාළ වග ඒකාන්ත සත්‍යයි. මෙසේ සත් අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා මනෝ ප්‍රනිධානය සපුරා නව අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා වාග් ප්‍රනිධානය සපුරා එකල් පුරාවට ලොව පහළ වී වදාළ පන් ලක්ෂ දොළොස් දහසක් සර්වඥයන් වහන්සේලා අභිමුව මස්තකම් ප්‍රාප්ත කළා වූ මනෝ වාග් ප්‍රනිධාන ඇතිව බුද්ධකාරක ධර්මයන් සොයා සසර ඇවිදින කල මේ මහා භද්‍ර කල්පයට සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරාතුව සාර මණ්ඩ නම් කල්පයේ සතර වෙන අන්තක් කල්පය උදා වූ විට බෝධි සම්භාර ධර්මයන් සපුරා පුලිල බෝමැඩ වජ්‍රාසන මස්තකයේදී දීපංකර නම් ලෝතුරා බුදුරජාණන් වහන්සේ මහා මගුල් සක්වල පහළ වී වදාළ වග ඒකාන්ත සත්‍යයි. එකල්හි අප මහා බෝසතාණන් වහන්සේ සුමේධ නමින්
මහා ඉර්ධි ඇති තාපස තුමෙකුව ඉපිද සාර ලක්ෂයක් මහා රහතන් වහන්සේ පිරිවරා වැඩම වන දීපංකර ලෞතර බුදුනට අමරාවතී නුවර මහා මග මඩ මතුයෙහි වැතිරි තම දිවි පුදා දසනක සමෝදානයෙන් වැඳ සිටින කල මෙයින් මතු සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් ගත වූ කල එළඹෙන මහා භද්‍ර කල්පයේදී ගෞතම නමින් ලෝතුරා බුද්ධ රාජ්‍යට පත්වනු නියත යැයි පළමු ශ්‍රී මුඛ බුද්ධ පත්ම නියත විවරණ ශ්‍රී ලැබූ වග ඒකාන්ත සත්‍යයි. එතැන් පටන් සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් ඇතුළත ලොව පහළ වී වදාළ සූවිසි බුදුරදුන් අභිමුව සූවිසි විවරණ පූජා ලබමින් අද අදම බුදු වන්නෙමි සත් වග දුකින් මුදවන්නෙමි සිතා පාරමී උපපාරමී පරමද්ධ පාරමීයයි සම්මතිස් පාරමී ධර්මයන් සපුරමින් වඩිනා කල නොයෙක් ජාතීන් හි උපත ලබමින් බුද්ධ රත්නයටද ධර්ම රත්නයටද සංඝ රත්නයටද සිල්වත් ගුණවත් උතුමන් හටද අපමණ පුද පූජා පවත්වා බෝධි සම්භාර ධර්මයන් මස්තකප් ප්‍රාප්ත කොට අවසන වෙසතුරු අත් බැවුහිදී සත්වතාවක් මහා පොළව ගුගුරුවා සාධුකාර පවත්වා මහා දන් පවත්වමින් ආයු කෙලවර සත් 50,60,00,000 අවුරුදු ආයුෂ විඳුමට මහා බෝසතුනට නිවහනක් බඳු වූ තුසිත දෙව්ලොව සන්තුසිත නම් මහානුභාව දිව්‍ය රාජව උපන් බව ඒකාන්ත සත්‍යයි. මෙසේ තුන්ලෝ තිලකයක්සේ නොයෙක් සහස්‍ර දිව්‍ය රාජයන් මස්තකයෙහි අභිෂේක කළා වූ පාපියුම් ඇතිව වැඩ සිටිනා කල අප මහා බෝසතාණන් වහන්සේ අභිමුව දස නඛ සමෝධානයෙන් වැඳ වැටි දස දහසක් සක්වල දෙව් බඹුන් එක හඬින් එක හෙලා කාලෝ යන්තේ මහාවීර උපපජ්ජ මාතු කුච්චියං සදේවකං කාරයන්තෝ බුද්ධස්සු අමතං පදං මනුලොව උපත ලබා දෙවි මිනිසුන් දුකින් මුදවමින් ලෝතුරු බුදුවන සේක් යැයි ආරාධනා කොට සිටි වග ඒකාන්ත සත්‍යයි. එබස් පිළිගෙන මනුලොව විමසා පංච මහා විලෝකනයන් සිදුකොට එළැඹි ඇසල පුර පසළොස්වක් පොහෝ දින දෙතිසක් වූ පූර්ව මංගල නිමිති පහළ කරවා කපිල වස්තු නුවර සුදොවුන් මහරජාණන් නිසා මහා මායා දේවීන් කුස තුල සිහි නුවන ඇත්තේම පිලිසිඳගෙන වදාළ වග ඒකාන්ත සත්‍යයි. අනතුරුව දස එකඩ මස් ඇවෑමෙන් එළැඹි වෙසක් පුර පසළොස්වක් පොහෝ දින ලුම්බිනි නම් සාල වනයේදී ධර්මාසනයෙන් බස්නා මහා ධර්ම කථිකයේ කුසේ මව් කුසින් නික්මී දෙව් බඹ මිනිසුන්ගේ පිළිගැනුම් මැද
සත්පියුම් පෙති සනස සනසා සිරිපාපියුම් තබ තබා උතුරු දිග්බලා වැඩම කොට වදාළ වග ඒකාන්ත සසන්තයයි. එසේ වැඩම කොට අගගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස අයමන්ති මාජාති නත්හිදානි පුනබ්භවෝ යනුයි. උත්පත්ති මංගල්ල මහා කේසර සිංහරාවනංවා දෙවි මිනිසුන්මුව ප්‍රීතිනංවා මහපොලෝ ගැබ ගුගුරුවමින් ප්‍රතිසන්ධි පූජාලැබූ වග ඒකාන්ත සසන්තයයි. පූර්වයෙහි ලත්න් විවරණ නිසැක කරවමින් ලොවට යහපත කරන්නා යනුයි. සිද්ධාර්ථයැයි නම් ලබා සිරිපතුල් බබලවන දෙසිය සොලසක් මංගල ලකුණු හා දෙතිසක් මහාපුරුෂ ලක්ෂණයන්ගෙන් අසූවක් අනුව්‍යංජන ලක්ෂණයන්ගෙන්ද යන තුන්සිය අටවිස්සක් මංගල ලකුණින් සෝභමානව විසිනම අවුරුද්දක් පුරාවට සක්විති රජෙකුමෙන් ගිහි සැප විඳ එළැඹි ඇසල පුන් පොහෝ දින මහභිනික්මන් පූජා සිදුකොට වදාළ වග ඒකාන්ත සසන්තයයි. උරුවෙල් දනව්වට වැඩම කොට සයාවුද්දක් මුළුල්ලේ දුෂ්කර ක්‍රියා වැඩූ අප මහ බෝසතාණන් වහන්සේ දිනෙක තල ඇටක් සා භෝජනයෙන්ද බත් කුලක් පමණකින්ද විතෙක ආහාර වර්ජනයෙන්ද කල්යවා ලෝතුරු පදවි නොලත්දා ඒ හැම දුෂ්කර වෘත හැරදමමින් එළැඹි වෙසක් පුන් පොහෝ දින සියලු බුදුවරුන්ගේ ක්ෂේම භූමියක් වන බුද්ධගයා ශුද්ධ භූමියට වැඩම කොට වදාළ වග ඒකාන්ත සසන්තයයි. එසේ වැඩම කොට බමුණන් පිදූ තන මිටි අතුරුවමින් මහපොළවෙන් අහසට පැන නැඟි තුදුස්රියන් පලලැති මහාවිදුරසුන මත වැඩ සිටිමින් වසවත් මරුගේ නවවිධ වර්ෂා ඉවසමින් දසමාර සේනාව පරාජයට පත් කරවා අස්ත පර්වතයෙන් රන් හිරු බැස යන උදය පර්වතයෙන් රිදී සඳ උදාවන කල දහසක් සක්වල දෙව් බඹුන්ගේ අනේක ප්‍රීති ഘോഷාමෙද අනන්ත ලෝ සතුන්ගේ පෙරවිසු කඳ පිළිවෙල දන්නා නුවණත් සක්වල කෙලවර වූ වස්තුන් පවා කරතලා මලක්සේ දක්නා දිවස් නුවණත් ලබා අවසන අනුලෝම ප්‍රතිලෝම පටිච්ච සමුත්පාද ධර්ම සම්මර්ෂණය කරමින් දෙතිසක් පූර්ව නිමිති පහළ කරවමින් දෙලක්ෂ සතලිස් දහසක් යොදුන් ඝන කඩ බොල් පොළව කුඹල් සකක් මෙන් ගර්ජනා සාධුකාර නංවමින් මේ මගුල් සක්වල මේ මහා භද්‍ර කල්පයේදී සතරවන වතාවට සිද්ධාර්ථ ගෞතම නමින් ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත්වී වදාළ වග ඒකාන්ත සසන්තයයි. මෙසේ මාගේ ස්වාමි දරු වූ
බුදුරජාණන් වහන්සේ බෝමැද අරා බුදු වූ වෙලෙහි කාල ආදී දිව්‍ය නාගයන්ගේ පූජාද මාර යුද්ධයේදී වතාන්ධකාරාදී 11 මහා යුද පූජාද මහීකාන්තාවන් කළ 120,000ක් පූජාද දස දහසක් සක්වල කාමාවචර දිව්‍ය පූජාද දස දහසක් සක්වල බ්‍රහ්මරාජ පූජාද ලබා සියලු ධර්මස්කන්ධයන් මෙනෙහි කොට සුවාසු දහසක් ධර්මස්කන්ධයන්ට පළමු වන අනේක ජාති සංසාරං සන්ධාවිස්සං අනිබ්බිසං ගහකාරකං ගවේසන්තෝ දුක්ඛා ජාති පුනප්පුනං ගහකාරක දිඩ්ඩෝසි පුනගේ හංනකාහසි සම්බාතේ පාසුකා භග්ගා ගහකූටං විසංකිතං විසංඛාර ගතං චිත්තං තණ්හානං කය මධ්‍යගායනුයි ලෞතුරු උදාන මංගල ගාථා වදාල වග ඒකාන්ත සත්‍යයි මෙසේ විසි අසංඛ කල්ප ලක්ෂයක් පිහිට වූ ප්‍රනිධාන මස්තක ප්‍රාප්ත කොට බුදු සුව විඳිමින් සත්න සති ගෙවා සහම්පති භ්‍රක්‍ම රාජයාගෙන් ලැබූ ආරාධනා ඇතිව ඒකචාරී සිංහ රාජේ කුසේ ඉසිපතනාරාම මිගදාය බලා දෙසැත්තෑ ගව්වක් දුර මග ගෙවා වැඩම කොට වදාළ වග ඒකාන්ත සත්‍යයි එහිදී කොණ්ඩඤ්ඤ වප්ප භද්දිය මහානාම අස්සජි මුනිවරයන් වහන්සේලා මනුලොව කාය සාක්ෂි කොට පිහිටුවා දස දහසක් සක්වලින් රැස්සූ දෙව් බඹුන්ගෙන් අස්ලොමක් සාතැනකුත් අවකාශ නැතිව පිරී ගිය කල ද්වේමේ භික්ඛවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා යනුයි සියලු බුදුරජාණන් වහන්සේලාගේ අවිජහිත ගම්භීර දම්සක් ගර්ජනාරාව නැංගු කල මහමේරු පර්වත සප්තකූට පර්වත මහපොලෝ ගැබ කම්පාවෙමින් සත සහස්‍ර රාවණං වද්දී අකනිටා බඹලෝ හිම්කොට මහා සාධුකාර නැගි වග ඒකාන්ත සත්‍යයි ඒ උතුම් දම්සක් නද අසා නුවණින් මෙනෙහි කොට වදාළ කොණ්ඩඤ්ඤ මුනිවරයන් වහන්සේ දහසක් නයින් ප්‍රතිමණ්ඩිත වූ උතුම් සෝවාන් මග ඵල ඥානය සාක්ෂාත් කොට වදාළ බව ඒකාන්ත සත්‍යයි ඉන්පසු පුරා 45 වසක් සද්ධර්ම භේරී නාදයෙන් දිගන්තය නින්නාද කරවා අෂ්ඨාංග සමන්නාගත බ්‍රහ්මස්වර මිහිරෙන් සදහම් වදාරා අපමණ සත්වගක් දුකින් මුදවාලූ බව ඒකාන්ත සත්‍යයි මෙසේ සදහම් වැසි වස්වමින් මිහිමත වැඩ සිටි ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රී ලංකාද්වීපයටද වැඩම කොට
දිවයින වටා තුන්යලක් අහසින් වැඩමකොට ආරක්ෂා සංවිධානය කළ බව ඒකාන්ත සත්‍යයි. බුදු සිරිපා පහසින් පාරිශුද්ධ මේ උතුම් පින්බිම බුද්ධ භූමියක්ම වන බව ඒකාන්ත සත්‍යයි. සම්බුද්ධ අධිතනින් පස්වා දහස් කාලයක් හෙළබිමත් බුදු සසුනත් ජාතියත් සුරැකේවායි බුදුරජාණන් වහන්සේ විසින් අධිෂ්ඨාන කොට වදාළ වග ඒකාන්ත සත්‍යයි. මෙලෙසින් සැකෙවින් ප්‍රකාශ කළ අසිරිමත් සම්බුදු සිරිතේ සත්‍යානුභාව බලයෙන් මේ මුළු රටත් ජාතියත් ආරක්ෂා වේවා, රෝග බිය පහව වේවා, හැම ලෙසින්ම රැකවරණයක්ම සැලසේවා, දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා, ලෝකවාසී සියලු දෙනාටම ශාන්තියක්ම වේවා. සාධු සාධු සා